අවබෝවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තියේ YouTube channel එකට. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2021-2 ICT කණ්ඩායම වෙනුවෙන් තමයි අද වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ICT NVQ level 4 වල module 0 එක. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ storage devices පිළිබඳව. ඉතින් පරිගණකය තුල පවතින දත්ත තාවකාලිකව හා ස්ථිරව ගබඩා කරන්න භාවිත කරන උපකරණවල තමයි අපේ storage devices කියන්නේ. ඉතින් මේක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට internal storage සහ external storage. මේකට කියනවා ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය. එනම් මේක හඳුන්වන තවත් නම් දෙකක් තමයි primary memory, secondary memory කියලා. මේ primary memory අපි හඳුන්වනවා main memory කියලා, secondary memory අපි හඳුන්වනවා backin storage කියලා. ඉතින් මේ storage devices ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙන ආකාරය තමයි ඔයගොල්ලෝ දකින්නේ internal storage, external storage කියලා. Internal storage බෙදෙනවා RAM, ROM, cache memory, register කියලා. එතකොට මේ external storage devices භාවිතා කරන ටෙක්නොලොජිය එක අනුව අපි බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට magnetic storage devices, optical storage devices සහ solid state storage devices. ඉතින් මේ මේවට උදාහරණ තමයි ඔයගොල්ලෝ දකින්නේ magnetic එකට අපි ගන්නවා hard disk, floppy disk, magnetic tape වගේ ඒවා. Optical technology කියන්නේ ප්‍රකාශ තාක්ෂණයේ තියෙන ඒවාට අපි ගන්නේ CD, DVD, Blu-ray disk. ඒ වගේම solid state devices වලට අපි ගන්නවා SSD card, memory card, pen drive, memory chip. ඔය වගේ දේවල්. හරි. අපි මේවා එකින් එකට සලකා බලමු. ඉතින් මේ බලන්න මේක බෙදෙනවා තව ප්‍රධාන කොටස් දෙකකට මෙන්න මේ විදිහට. Computer memory එක පදනම් කරගෙන volatile memory, non-volatile memory කියලා. හරි. Volatile memory, non-volatile memory. Volatile කියන්නේ තාවකාලික මතකයක්. Non-volatile memory කියන්නේ ස්ථිර මතකයක්. හරි. දැන් මේක මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මේ බලන්න මේක දැන් මේක අපි හිතමු මේ මෙතන තියෙන memory කියලා. ඒක බෙදෙනවා කියන්නේ volatile non-volatile කියලා. මෙතන මේ internal storage වල ROM කියන එක කෙනා පනිනවා non-volatile පැත්තට. ඒ කියන්නේ ROM කියන්නේ ස්ථිර මතකයක්. හරි. ඒක පනිනවා non-volatile පැත්තට. එච්චරයි වෙන්නේ. එහෙනම් අපි දැන් chart එක බලමු. මේ බලන්න computer memory, volatile memory, non-volatile memory. ඉතින් අර internal storage devices පැත්තේ තිබ්බේ RAM, ROM, cache memory, register වලින් ROM එක පැන්නා external storage device පැත්තට. ඒ කියන්නේ non-volatile memory පැත්තට. හරි. ඉතින් මේ non-volatile memory බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට ROM එකයි external storage devices. හරි. අපි මේවා වෙන වෙනම බලමු. දැන් බලමු අපි volatile memory කියන්නේ මොකක්ද කියලා. Volatile memory කියන්නේ తాවකාලික මතකය, අතත්‍ය මතකය. ඒ කියන්නේ පරිගණකය තුල తాවකාලිකව, ඒ කියන්නේ අපට අවශ්‍ය වේලාවට පමණක් දත්ත තැන්පත් කරවීම සඳහා භාවිතා කරන මතකයක් තමයි මේ volatile memory කියලා කියන්නේ. මේක තුල දත්ත විදුලිය විසන්ධි වීමේදී විනාශ වෙලා යනවා. හරි. දැන් මේ volatile memory අපි බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට RAM, cache memory, register memory. අපි මේකට ROM ගන්න. ROM අපි දැම්මා non-volatile පැත්තට. හරි. RAM කියන්නේ random access memory. cache memory වලට අපි කියනවා වාරක මතකය, නිත්‍ය මතකය, සංචිත මතකය කියලා. ඊළඟට register මතකය. හරි. අපි බලමු RAM කියන්නේ මොකද්ද කියලා. RAM කියන්නේ random access memory. මේකට සිංහලෙන් කියනවා සසම්භාවී පිවිසුම් මතකය. මේකෙන් කරන්නේ මොකද්ද? මධ්‍ය සැකසුම් මේකකේට අවශ්‍ය කරන දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගන්නවා. හරි. මේ తాවකාලික මතකවල විශාලම මතක ධාරිතාව තියෙන්නේ RAM එකට. ඒ වගේම වේගය අඩුමත් RAM එකේ. එහෙනම් ධාරිතාව වැඩි, වේගය අඩුයි. ඊළඟට බලමු cache memory. cache memory කියන එකට අපි වාරක මතකය, නිත්‍ය මතකය, සංචිත මතකය කියලා කියනවා. මධ්‍ය සැකසුම් මේකකේ හා සැසඳීමේදී
රැම් එකෙහි දත්ත සැකසීමේ වේගය අඩුයි කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ මධ්‍ය සැකසුම් මේකකේට අවශ්‍ය කරන වේගයෙන් දත්ත සැපීමට මේ CPU එකට බෑ. එම නිසා එම අඩුව පුරවන්න තමයි අපි මේ කෑෂ් මෙමරි කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. මෙම කෑෂ් මෙමරි බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට L1 කෑෂ්, L2 කෑෂ්, L3 කෑෂ්. හරි, එතනින් වේගය වැඩිම L1 කෑෂ් එකේ, ඊළඟට L2, ඊළඟට L3. මේ වේගය වැඩිම එකේ ධාරිතාව අඩු. හරි, වේගය වැඩිම එකේ ධාරිතාව අඩු. ඊළඟට ධාරිතාව මත ගත්තොත් L3 එකේ ධාරිතාව තමයි වැඩිම, L3 එකේ වේගය අඩු. හරි, එහෙනම් පැහැදිලිනේ. L2 එකේ ධාරිතාව ඊළඟට තියෙනවා, L1 එකේ තමයි ධාරිතාව අඩු. ධාරිතාව අඩු එකේ වේගය වැඩි. දැන් අපි කිව්වා රැම් එකේ ධාරිතාව වැඩි, වේගය අඩුයි. එහෙනම් මේ කෑෂ් මෙමරි වලටත් වඩා වේගය අඩුයි. මොකේද? රැම් එකේ. හරි, මේ වොලටයිල් මෙමරි වල වේගය එහෙනම් වැඩිම වෙන්නේ රෙජිස්ටර් මෙමරි වල. හරි, ඉතින් මේ රෙජිස්ටර් මෙමරි කියන්නේ පරිගණකයේ ඇති වේගවත්ම මතකයයි. එමෙන්ම පරිගණකයේ ඇති ධාරිතාවත් අඩුම මතකයයි. ALU එකට අවශ්‍ය කරන දත්තතාවකාලිකව ගබඩා කර තබා ගැනීම තමයි මේ අපි රෙජිස්ටර් මෙමරි එක භාවිතා කරන්නේ. ඒ වගේම ALU එක මගින් සිදු කරන ලද ක්‍රියාවේ ප්‍රතිඵලය ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට, ඒ කියන්නේ RAM එකට යවන තුරු තාවකාලික වේයා රඳවා තබා ගන්නවා. හරි, ඊළඟට අපි බලමු නන් වොලටයිල් මෙමරි කියන්නේ මොකද්ද කියලා. නන් වොලටයිල් මෙමරි කියන්නේ ස්ථිර මතකය. දත්ත ස්ථිරව තැන්පත් කිරීම සඳහා භාවිතා කරන මතකය තමයි අපි කියන්නේ නන් වොලටයිල් මෙමරි කියලා. මේකේ විදුලිය ඇතත් නැතත් විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදුලිය විසන්ධි වුණා කියලා දත්ත විනාශ වෙන්නේ නැහැ. මේක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට, ROM සහ secondary storage devices. ROM කියන්නේ read only memory, කියවීමට පමණක් හැකි මතකය, පතන මාත්‍ර මතකය කියලත් කියනවා. ඊළඟට අපි බලමු මොකද්ද මේ ROM කියන්නේ කියලා. ROM කියන්නේ කියවීමට පමණක් හැකි මතකය, එනම් පතන මාත්‍ර මතකය. බෙදෙනවා ප්‍රධාන කොටස් තුනයි, PROM, EPROM, EEPROM. PROM කියන්නේ programmable ROM, ක්‍රමලේඛනය කර හැකි මතකේ. EPROM කියන්නේ erasable programmable ROM, ඒ කියන්නේ මකා දමමින් ක්‍රමලේඛනය කර හැකි මතකේ. EEPROM electrical erasable programmable ROM, විද්‍යුතය භාවිතයෙන් මකා දමමින් ක්‍රමලේඛනය කර හැකි මතකේ. හරි, අපි බලමු මේ PROM එක. PROM කියන්නේ programmable ROM. මෙතන ඔයගොල්ලෝ දකින්නේ PROM එකේ ෆොටෝ එක. මේක තමයි මිලින් අඩුම. ක්‍රමලේඛනය කරන්න පුළුවන්ුත් එක්පාරයි, විශාල ප්‍රමාණයක් වුවද අපට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඊළඟට බලමු EPROM. EPROM කියන්නේ erasable programmable ROM. මෙතන ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා එහි පින්තූරයක්. එතකොට මේ PROM වලට වඩා මේක මිලෙන් වැඩි. ක්‍රමලේඛන ඉවත් කර නැවත ක්‍රමලේඛනය කරන්න පුළුවන්. ඇයි? ඒක erasable programmable ROM නිසා. නමුත් මේ මකා දැමීම පහසුවෙන් සිදු කරන්න බෑ අපට. මකා දමන්න විශේෂ දැනුමක් තියෙන අය ඕනේ. ඒකට භාවිතා කරන තාක්ෂණයත් පාරජම්බුල තාක්ෂණය. ඊළඟට EPROM electrical erasable programmable ROM, විදුලිය භාවිතයෙන් දත්ත මකා දැමමින් පරිශීලකයාට නැවත ක්‍රමලේඛනය කරන්න පුළුවන් මතකයක්. එමෙන්ම විදුලියේ භාවිතයෙන් මකා දමමින් නැවත ක්‍රමලේඛනය කර හැකි, ඒක තමයි මෙතන කියල් තියෙන්නේ. මේ සඳහා අපි උදාහරණයක් විදිහට පෙන් ඩ්‍රයිව් වල භාවිතා කරන්නේ මේ EEPROM වලින් සෑදුණු චිප් වර්ගයක්. මෙතන ඔයගොල්ලන්ට දක්න ලැබෙන්නේ EEPROM වල පින්තූරයක්. ඊළඟට අපි external storage devices ගත්තොත් secondary memory, ඒ කියන්නේ දිවිතික මතකය කියලා කියනවා. විශේෂයෙන්ම පරිශීලක අවශ්‍යතා වෙනුවෙන් දත්ත ස්ථිරව තැන්පත් කිරීම සඳහා තමයි මේ උපකරණ භාවිතා කරන්නේ. මේකේ දත්ත කියවීම හා ලිවීමේ තාක්ෂණය අනුව මේව බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. ඒ කියන්නේ මැග්නටික් ටෙක්නොලොජි එක තියෙනවා මැග්නටික් ඩිවයිස්, ඔප්ටිකල් ටෙක්නොලොජි ඒව තියෙනවා ඔප්ටිකල් ඩිවයිස්, සොලිඩ් ස්ටේට් ටෙක්නොලොජි තියෙනවා සොලිඩ් ස්ටේට් ඩිවයිසස්. ඊළඟට බලන්න මැග්නටික් ඩිවයිසස්, චුම්බක හිසක් චලනය කිරීම මගින් දත්ත ලිවීම කියවීම සිදු කරනවා. චුම්බක උපකරණ මේවා මැග්නටික් ඩිවයිසස් ලෙස හඳුන්වනවා. මැග්නටික් ටේප්, හාඩ් ඩිස්ක්, සිප් ඩිස්ක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ හාඩ් ඩිස්ක් එකේ චුම්බක හිස. ඊළඟට ඔප්ටිකල් ඩිවයිසස්, ප්‍රකාශ තාක්ෂණය භාවිතා කරලා තමයි දත්ත කියවීම ලිවීම සිද්ධ කරන්නේ. උදාහරණයක් විදිහට CD, DVD, Blu-ray disc ගන්න පුළුවන්.
ඒ වගේම අපි බලමු solid state devices චුම්බක තාක්ෂණය සහ ප්‍රකාශ තාක්ෂණය වැනි උපකරණ වල යාන්ත්‍රික කොටස් තියෙනවා නමුත් යාන්ත්‍රික කොටස් නොමැති උපකරණ ඝන තත්ත්වයේ තියෙනවා එවැනි උපකරණ වලට අපි කියනවා solid state devices කියලා බෙදෙනවා SSD card memory card pen drive memory chip කියලා හරි මේ තියෙන්නේ මෙතන SSD card එක හරි ඉතින් මම අද ඔයාලට කතා කරේ storage devices පිළිබඳ මම හිතනවා ඔයාලට storage devices පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා ඔයාටත් ඔයාගේ හිතට දැනෙනවා නම් comment කරන්න like කරන්න තවත් යාළුවෙට බලන්න share කරන්න ඒ වගේම තාමත් ඔයාලා ICT පන්තියේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් ICT පන්තියේ YouTube channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන notification bell icon එක press කරලා all කියන command එක දෙන්න ඉතින් මම අද වීඩියෝ එක නිමා කරනවා නැවත අලුත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමු වෙමු සුබ දවසක්